ඊළඟ හුවාවි ෆ්ලෑක්ෂිප් එක එහෙම නැත්නම් 2019 හුවාවි ෆ්ලෑක්ෂිප් එක ගැන තමයි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් 2019 මාර්තු මාසේ 26 වෙනිදා මේක ඔෆිෂියලි ඇනවුන්ස් කරනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඊට කලින් මොනවද මේ වෙනකොට ලීක් වෙලා තියෙන තොරතුරු අනුව අපිට හුවාවි P30 සීරීස් එකේදී ස්මාර්ට් ෆෝන් දෙකක් රිලීස් වෙනවා කියලා තියෙනවා. හුවාවි P30 එක සහ හුවාවි P30 Pro ස්මාර්ට් ෆෝන් එක. ඉතින් මේ දෙක ගැන තමයි අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඇත්තටම මේවාට බලාගන්න පුළුවන් වෙන්නේ මේ වෙනකොට ලීක් වෙලා තියෙන හෑන්ඩ්ස් ඔන් වීඩියෝ එකක්. ඔයාට පේනවා ඇති මේකේ බැක් එක හිතාගන්න බැරි තරම් ලස්සනයි. ප්‍රීමියම් ලුක් එක, ග්ලොසි ෆිනිෂ් එක, ඒ වගේම කැමරාස් ගන්න මේ වෙනකොට ඔයාට පැහැදිලිවම කැමරා ලෙන්සස් 3ක් තියෙනවා කියලා ලං වෙලා බැලුවොත් පේනවා. ඒ වගේම තවත් ඩීටේල් එක අපි ෆුල් රිවියු එකේදී තමයි, එහෙම නැත්නම් ෆෝන් එක ආවට පස්සේ තමයි කතා කරන්න ලෑස්ති වෙන්නේ සිද්ධ වෙන්නේ. ඊළඟට ඔයාට මේක තව ටිකක් ලං වෙලා බැලුවොත් ඔයාට පේනවා ඇති ඩිස්ප්ලේ එක මේගොල්ලෝ බෙසල්ස් ගොඩක් අඩු කරලා තියෙනවා. ඒ වගේම නොච් එක නම් අයින් කරලා නැති පාටයි. ඒ කියන්නේ සෙල්ෆි කැමරා එක අපිට මේකේ උඩ පුංචි නොච් එකක් විදිහට තවමත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆින්ගර්පින් ස්කෑන් එක බැක් සයිඩ් එකේ නැහැ කියන්නේ මේකේ තියෙන්නේ ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්පින් ස්කෑන් එකක්. මේක ගොඩක් දුරට ඔප්ටිකල් ෆින්ගර්පින් ස්කෑන් එකක් වෙයි කියලා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාට තවත් රෙන්ඩ කරපු ඉමේජස්, ඒ වගේම මේ වෙනකොට ලීක් වෙලා තියෙන ඉමේජස් තමයි මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ස්මාර්ට් ෆෝන්ස් දෙකක් තියෙනවා කියලා අපි කතා කළා. ඒක තමයි Huawei P30 එක සහ Huawei P30 Pro ස්මාර්ට් ෆෝන් එක. Pro එක තමයි මිල වැඩි, පර්ෆෝමන්ස් වැඩි, මොනවා හරි ෆීචර්ස් ස්ටෑන්ඩර්ඩ් එකට වඩා වැඩි. ඉතින් ඩිස්ප්ලේ එක ලොකු මේ Huawei P30 Pro ස්මාර්ට් ෆෝන් එකේදී තමයි. මේ දෙකේ වෙනස අපි ලං වෙලා බැලුවොත් Huawei P30 එකට අඟල් 6.1ක OLED පැනල් එකකුත්, Huawei P30 Pro එකකට අඟල් 6.47ක OLED පැනල් එකකුත් තියයි කියලා තමයි හිතන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ pixel resolution එක ගොඩක් දුරට සමාන වෙයි. ඒ වගේම aspect ratio එක සහ HDR+ පහසුකමත් අපිට මේකෙදි බලා ගන්න පුළුවන් වෙයි. ෆෝන්ස් දෙකේ බැටරි එක ගැන කතා කරනකොට 3650ක් P30 එකටත් 4200 mAh බැටරි එකක් Huawei P30 Pro ස්මාර්ට් ෆෝන් එකටත් තියයි කියලා තමයි කියන්නේ. ඒ වගේම ගොඩක්ම ෆාස්ට් වාගේ ෆෝන් එක charge කරගන්න පුළුවන් watt 40ක fast charging technology එක. ඒ වගේම watt 15ක fast wireless charging technology එකත් අපිට මේ ස්මාර්ට් ෆෝන් දෙකේදී බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම Huawei ලාගේ high silicon Kirin 98 කියන chipset එකත්, Huawei P30 එකට 6GB RAM එකකුත්, Huawei P30 Pro එකට 8GB RAM එකකුත් තියෙයි. ඊළඟට ස්ටෝරේජ් එක ගැන ගන්නකොට Huawei P30 එක අපිට 128GB internal storage එකක් එක්ක විතරයි. නමුත් Huawei P30 Pro ස්මාර්ට් ෆෝන් එක 128GB, 256GB, 512GB විදිහටත් ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ ස්මාර්ට් ෆෝන්ස් දෙකටම SD කාඩ් එක සපෝට් කරන නිසා internal storage එක ගැන අපිට ඒ තරම්ම හිතන්න දෙයක් නැහැ. ඉතින් මේ ෆෝන්ස් දෙකටම 32 megapixel selfie front camera තියෙයි කියලා තමයි කියන්නේ. ඊළඟට තමයි back camera එක. මේක අපි කතා කළ යුතුම දෙයක්. Huawei P30 එක කෙසේ වෙතත් Huawei P30 Pro smartphone එක අපි අතට ගත්තම මේ විදිහට camera lenses ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා back එකේ. මේක එකක් 40 megapixel f1.6 aperture එකත් එක්ක optical image stabilizer පහසුකමත් එක්ක තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක 20 megapixel f2.2 එක තියෙන ultra wide lens එකක්. මේකෙන් ගොඩක් wide photos capture කරන්න පුළුවන් වෙයි. ඇත්තටම leak වෙච්ච samples කියලා හිතන දේවල් ටිකක් අපි වීඩියෝ එකේ අවසානට බලන්න ලෑස්ති වෙනවා. ඒ වගේම 8 megapixel telephoto lens එකක් තියෙනවා. මේක 7.8x optical zoom පහසුකමත්, hybrid විදිහට 10x zoom කරන්න පුළුවන් පහසුකමක් තියෙනවා. ඇත්තටම මේ samples බලනකොට ඔයාලට පේනවා ඇති 10x දක්වා hybrid zoom. ඇත්තටම 7.8 දක්වා optically zoom කරලා ඊළඟට software සහ optical මේ දෙකම එකතු වෙලා 10x දක්වා zoom කරන්න. ඒ වගේම 50x දක්වා software part එකකින් zoom කරන්නත් මේ කැමරා එකට හැකියාව තියෙනවා කියලා තමයි අත්‍තරම මේ වෙනකොට ලීක් වෙලා තියෙන තොරතුරු වලින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. Huawei එකේ ස්මාර්ට් ෆෝන් කැමරා ටෙක්නොලොජි එක කෙසේ වෙතත් මේ දුර බලන දේවල් zoom කරන්න පුළුවන් හැකියාව නම් ගොඩක් improve කරලා තියෙයි. මේ කියන දේවල් මේ විදිහටම Huawei P30 ස්මාර්ට් ෆෝන් එකේ තිබුණොත්. ඒ වගේම මේ වෙනකොට YouTube එකේ ජනප්‍රිය ෆිල්ම් මේකර් කෙනෙක් තමන්ගේ YouTube channel එකට upload කරලා තියෙනවා මේ වෙනකොට රිලීස් කරලා නැති ස්මාර්ට් ෆෝන් එකකින් shoot කරපු 4K footage වගේක්. ඇත්තට මේකෙදී අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් low light performance, ඒ වගේම smoothness එක, ඊළඟට කොයිතරම් stableද මේ shots, ඒ වගේම cinematic වගේ දේවල් කොයිතරම් හොඳට shoots කරන්න පුළුවන්ද, ඒ වගේම කොයිතරම් හොඳට zoom කරන්න පුළුවන්ද. ඉතින් මෙයා මේකෙදි කෙලින්ම දක්වලා තියෙනවා 10x දක්වා hybrid zoom එක, 50x දක්වා digital zoom එක, එහෙමත් නැත්නම් software part එකෙන් කරන zoom එකට examples වගේක්. මෙයා මේකේ කියලා නැති වුණාට smartphone එකේ නම මොකක්ද කියලා ඇත්තටම
මේ කතා කරපු දේවල් අනුව Huawei P30 Pro smartphone එකෙන් shoot කරපුවා කියලා තමයි අපිට සැක කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ phone එක කෙසේ වෙතත් මේ කැමරා එකේ මේ zoom capability එක කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. ඇත්තටම හොඳ experience එකක් ගන්න පුළුවන් වෙයි. ගොඩක් වෙලාවට DSLR එකකදී අපි lens එකක් කරකලා මේ lens තියෙන අතර තියෙන පරතරය එහෙම එහෙ කරලා තමයි මොනවා හරි දෙයක් zoom කරගන්නේ. phone එක කරන්න හැකියාව නැත්තේ මේ phone එකේ ඝනකම අඩු නිසා. ඉතින් මේකෙදි ඔප්ටිකල් ඒ වගේම මේ ඩිජිටල් දෙකම එකතු කරලා හයිබ්‍රිඩ් ලෙවල් එකෙන් මෙහෙම zoom capability එකක් තියෙනවා කියන්නේ ඇත්තරම අපි කතා කළ යුතු මාතෘකාවක්. ඉතින් ඕව තමයි ප්‍රධාන වශයෙන් මේ වෙනකොට Huawei P30 සහ P30 Pro smartphone එකේදී අපිට ලීක් වෙලා තියෙනවා බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සුපුරුදු විදිහට Leica ආයතනයත් එක්ක එකතු වෙලා තමයි Huawei මේ කැමරා එක මේ lenses වගේ දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. තවත් විශේෂ දෙයක් තියෙනවා මේ ෆොටෝ එක දැක්කම ඔබට පේනවා ඇති එකම ඩිස්ප්ලේ එක දෙකට බෙදිලා කැමරා lenses දෙකක් තියෙනවා. ඇත්තර මේකෙදී ගොඩක් වෙලාවට wide angle එකෙන් පේන දේ සහ මේ zoom lens එකෙන් පේන දේ ළඟ සහ දුර විදිහට අපිට එකම ස්ක්‍රීන් එකෙන් බලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ එහෙම නැත්නම් ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්, මූවි ඩිරෙක්ටර් කෙනෙක් මොනවා හරි දෙයක් කැමරා ස්කීප් එකකින් බලනකොට එයාට ඩිෆෝල්ට් කැමරා ස්කීප් එකක් තියෙනවා. ෂොට් එක මාරු කර කර බලන්න. ඉතින් මේ වගේ ෂොට්ස් අතර මාරු වෙන්න සහ අපිට ෂූට් කරන දේ හරියටම මොකක්ද කියලා බලා ගන්න මේ වයිඩ් ලෙන්ස් එක, zoom ලෙන්ස් එක පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා තමයි මේ රූපේ දැක්කම අත්‍තරම අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේව තමයි බේසික්ම දේවල් මේ වෙනකොට Huawei P30 සහ P30 Pro smartphone එකේ ලීක් වෙලා තියෙන. ඒ වගේම මේක ආසන්න වශයෙන් රුපියල් කීයක් වෙයිද කියලා තාම මට හිතා ගන්න බෑ. ඔයාලට මොනව හරි හිතෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් අනිවාර්යෙන් දාන්න. කොහොම වුණත් මේක ඇනවුන්ස් කරන්න තව දින කීපයයි තියෙන්නේ. අපි බලමු මේ ලීක් වෙලා තියෙන තොරතුරු කොයි තරම් දුරට හරි නිවැරදිද වැරදිද කියලා. ඒ වගේම ශ්‍රී ලංකාවෙත් ඊටමත් ඉක්මනට මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්න පුළුවන් වෙයි. මේත් එක තව මොනව හරි තව ස්මාර්ට්ෆෝන් කීපයක් ඇයිද නැද්ද මේ විස්තර මම අනිවාර්යෙන් ඉක්මනට ඔයාලට අරගෙන එනවා. ඉතින් මොකද හිතන්නේ Huawei ෆෑන් කෙනෙක්ද? මීට කලින් ඔයා පාවිච්චි කරන Huawei ෆෝන් එක මොකක්ද? Huawei ගැන ඔයාලා හිතන දේවල් මොනවද? පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒ වගේම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් මම ගොඩක් අරගෙන එනවා. ඒ වගේ මේ ස්මාර්ට් ෆෝන් රිලීස් වුණ ගමන් මොන වගේද කියලා අයිඩියා එකක් ගන්නත් ඔයාලට අනිවාර්යෙන් මාව subscribe කරන්න සිද්ධ වෙනවා. රතුපාර subscribe button එක click කරන්න, notification bell icon එක click කරන්න, Instagram එකේ මාව follow කරන්න. ඊගොස් සිංහල ගීක් ෂෝ එකේ මේ වගේ වීඩියෝස් ගොඩක් අරගෙන ඉක්මනට හම්බෙමු.